විරාමෙන් පස්සේ පොත් අතර තනි වෙලා ඉන්න තරංගත් එක්ක අපිට කතා කරන්න වෙනවා මේ විශේෂිත පොතක් ගැන. හරි ෂෝක් පොතක්. හා හරි ෂෝක් පොතක් කියලා කියන්නේ මේක ඇතුළේ ඉතිහාස ගවවෙනවත් එක්ක. ඔව්. ඒ කාරණා පිළිබඳව අපි කතා බහ කරමු. අපි සමහර ලාවට පුංචිට පටන් ගන්න අපේ ව්‍යාපාර දියුණු කරගන්න අපේ ජීවිත දියුණු කරගන්න ඕනේ කියලා හිතනවන්නේ එහෙම හිතන අයට විශේෂිත වෙන පොතක් තමයි සපත්තුවා කියලා කියන්නේ. ඔව්. සපත්තුවා ගැන කතා බහ කරන්න අපි සූදානම් වෙනවා. මේක පරිවර්තන කෘතියක්. මේ ගැන විශේෂතා අර කිව්ව වගේම ගණනාවක් තියෙනවා. ඒක නිසා මේ විශේෂ පොත ගැන අපිත් එක්ක කතා බහ කරන්න මෙහි ප්‍රකාශකයාට සහ පරිවර්තකයාට දෙදෙනාටම අපි අද දවසේ බොහොම ගෞරවයෙන් ආරාධනා කළා එන්න මේ ගැන කතා කරන්න. මොකද මේක සමාජගත කළ යුතු කෘතියක් නිසා. හොඳයි. එහෙමනම් අපි බොහොම ආදරෙන් හේෂාන් බිපීරිස් ඒ වගේම ප්‍රේරණා ප්‍රදානපතරන ඔබ දෙදෙනාම පිළිගන්නවා. ආයිබෝ. දැන් අපි මේ හේෂාන් ගෙන් පටන් ගමු. දැන් ප්‍රකාශකයා විදියට සහ මේ පොත පිළිබඳව අදහස මුලින්ම එන්නේ හේෂාන්ට. මොකද හේෂාන්ට මේ ජෝ කෝස්ටගේ පොත මුලින්ම ලැබෙනවා ජෝ කෝස්ටගේ මිත්‍රෙක්ගෙන්ද ලැබෙන්නේ? කොහොමද කතාව? ඔව් ජෝගේ හොඳම යාළුවෙක් ඉන්නවා බිල්ල බන්දාරි කියලා. එයා ලංකාවට ආපු වෙලාවක يعني එයා දැන් මේ දවස්වලත් ලංකාවේ ඉන්නේ ඇත්තටම මේ අපි හම්බ වෙනවා. අපි කොෆි එකකට හම්බුණාන් පස්සේ එයා මට මේ පොතේ කොපි එකක් දෙනවා. මේක කියවලා බලන්න. මේක ඕනම entrepreneur කෙනෙක්ට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් පොතක් කියලා. ඉතින් ඇත්තටම පොත මම එක රැයෙන් වගේ කියවලා ඉවර කරනවා. ඒ කියන්නේ ඒ තරමට රසවත්. සහ දැන් අපි ගොඩක් වෙලාවට Reebok වගේ brand එකක් ගැන හිතුවම අපි හිතන්නේ මේක හරීම ලේසියෙන් ලෝකේ හැමෝම දන්න බ්‍රෑන්ඩ් එකක් වුණා කියලානේ. හැබැයි මේක ඇතුලේ මාර විදියට තියෙනවා අර ups and downs. එකට පාරකට ඉහළ යනවා, එක පාරට කඩා වැටෙනවා. අර අපි හිතන්නේ Reebok වගේ බ්‍රෑන්ඩ් එකකට එහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා. ඒක අර ලොකු ඉන්ස්පිරේෂන් එකක්. ඒක මටත් ඉන්ස්පිරේෂන් එකක්. ඒක මොකද අපේ බිස්නස් ජර්නි එකේ අපිට සමහර තැන්වල ඒ වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න සිදු වෙලා තිබ්බා හින්දා. ඒතකොට මම හිතනවා මේක සිංහලයට පරිවර්තනය වුණොත් ඉංග්‍රීසි පොතකටත් වඩා අර ලංකාවේ ඉන්න ගොඩක් ව්‍යාපාර හදන්න බලාපොරොත්තු වෙන කට්ටියට මේකෙන් අර ලොකු වැලියු එකක් ක්‍රියේට් වෙයි කියලා. එතකොට මම බිල්ලාගෙන් අහනවා අපිට මේකට පරිවර්තන අයිතිය ගන්න පුළුවන්ද කියලා. බිල්ලා මට ඇත්තටම ජෝ එක්කම මීටින් එකක් මේ arrange කරලා දෙනවා. ඒක නේද මට නිකන් surprise එකක් වගේ. මම තාම මොකද මොන ගහන්නේ කියන්නේ virtual meeting එක. virtual meeting එක. virtual meeting එකක්. එතකොට අර Reebok එකේ founder ත් එක්ක meeting එකකට යන්න හම්බ වෙනවා කියන එකම ලංකාවේ ව්‍යාපාරයකට මම හිතන්නේ ලොකු opportunity එකක්. එතකොට මේ කැමති වෙනවා. සමාවෙන්න අපි මේ දකින්නේ මුල් කෘතිය ජෝ කෝස්ටගේ කෘතිය තමයි අපි මේ දකින්නේ. අපි තව ටිකකින් පෙන්වන්නම් මේ පරිවර්තනය කොයි වගේද කියලා. ඔව් කතා කරමු. ඔව් එතකොට ඒ මීටින් එකේදී මම පිච් කරනවා මම අපි කරමු කියලා. අපි ඇත්තටම සිංහල සහ දෙමළ භාෂා දෙකටම මේකේ මේ ග්ලෝබල් කොපිරයිට් එක ගන්නවා. එකක් හේතුව අපේ පළවෙනි එක තමයි මේ සිංහල version එක අපි ලබන අවුරුද්දේ චෙන්නයි වල මේකේ දෙමළ version එක රිලීස් කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේ පොත සිංහලට පරිවර්තනය කරන්නේ ප්‍රේණත් ඔබ. ඒතර කොහොමද ඒ අවස්ථාව ඔබට හම්බ වෙන්නේ? ඇත්තටම මේක හේෂාන් මුලින්ම මට කිව්වේ අපි මේ වෙන ඔඩියෝ විෂුවල් වැඩකට ගියපු වෙලාවක අපි හේෂාන්ලත් එක්ක මම වැඩ කිහිපයක් කරලා තියෙනවා. මම පොත් කිහිපයක් කරලා තියෙනවා සහ වීඩියෝ ප්‍රොඩක්ෂන්ස් කිහිපයක් කරලා තියෙනවා. ඒ ගියපු වෙලාවක තමයි මේ වැඩේ ගැන මට හේෂාන් කිව්වේ. ඇත්තටම කිව්ව ගමන්ම ඒ කියන්නේ දැන් මට ආස හිතුණා මේ පළවෙනි කාරණාව මේක මේ අර මම එක්ස්ප්ලෝර් කරන්න කැමති ඒරියා එකක්. ඒ කියන්නේ මගේ ෆීල්ඩ් එක මේ ෆිල්ම් ඇන් ටෙලිවිෂන්. නමුත් ඒ කියන්නේ මම ඔය ඔන්ටර්ප්‍රනර්ෂිප් සම්බන්ධයෙන් සහ මේ 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 බයෝග්‍රෆි සම්බන්ධයෙන් මම විශේෂ ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා මට. ඒතර ඒක නිසා මට ඒක හේෂාන් කිව්ව ගමන්ම ඒ ගැන මේ ආසාවක් ඇතුණා මේක කරමු කියලා. ඊට පස්සේ මම සති දෙකකට විතර පස්සේ හේෂාන් මට පොත දුන්නා. ඇත්තටම පොත කියවගෙන යනකොටත් මට ඒක හරි මේ ඉතාලම ලස්සනට ගලාගෙන යන හරිම ස්ට්‍රෝං නැරටිව් ස්ට්‍රක්චර් එකක් එක්ක තියෙන හරි ලස්සන කතන්දරයක් විදිහට තමයි ඒක මට දැනුනේ. ඒ කියන්නේ ඒක බයෝග්‍රෆි එකකටත් වඩා ඒක ලස්සන කතන්දරයක්. ඒක කතන්දරයක් විදිහට තමයි මට දැනුනේ. සහ හරිම ඉන්ස්පිරේෂනල් ඒක. ඒ නිසා ඊට පස්සේ මම හිතන්නේ අපි සති කිහිපයක් ඇතුළත වැඩ පටන් ගත්තා. එහෙම වැඩ පටන් ගත්ත කෘතිය තමයි මේ දකින්නේ ඔබ සපත්තුවා කියන නමින්. දැන් ඔබට කියවන්න ඉඩකඩක් තිබෙනවා. පසුගිය කාලේ පැවැත්වුණු කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී තමයි මේ පොතත් එළිය දැක්වීම සිද්ධ වුණේ නේද? මම හරි නේද? කොහොමද ලැබෙන ප්‍රතිචාර?
ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර හම්බ වෙනවා මේ විශේෂයෙන් අර ව්‍යාපාර කරන අයගෙන් හම්බ වෙන ප්‍රතිචාර අර හැමෝටම වගේ අර අපිට ලොකු ඉන්ස්පිරේෂන් එකක් ඕනේනේ දැන් මේකේ අපි ලංකාව ඇතුලේ අපි හිතන්නේ අපේ ලංකාව හරි පොඩි මාකට් එකක් අපිට ග්ලෝබලි යන්න බෑ හැබැයි මේ පොත කියවන කෙනෙක්ට එන ෆීලින් එක තමයි අපිට ලංකාව ඇතුලෙන් ග්ලෝබල් ස්ටේජ් එකට එන බ්‍රෑන්ඩ්ස් හදන්න පුළුවන් මොකද අපේ රටේ තියෙන ලොකේෂන් එකත් එක්ක මේ සෙන්ට්‍රලයිස් ඉන්දියන් සාගරයේ පිහිටීමත් එක්ක අපේ ප්‍රොඩක්ට්ස් හරිම ලේසියෙන් එළියට ගෙනියන්න පුළුවන් ඒක ෆිසිකල් ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් වෙන්න පුළුවන් එතකොට අර මේක ඇතුලේ මං හිතනවා අර ඒ ඉන්ස්පිරේෂන් එක හැමෝටම හැදෙනවා සාමාන්‍ය තාම අර ස්මෝල් ස්කේල් ඉන්න ව්‍යාපාරිකයෙක්ට මටත් පුළුවන් ග්ලෝබලි යන්න. ඒතර කට්ටිය ගොඩක් ඒ ගැන මේ පොසිටිව් මේ ෆීඩ්බැක්ස් අපිට දීලා තිබුණා. ඉතින් මේ පොතේ පිටිපස්සේ තියෙනවා විශේෂ QR කෝඩ් එකක්. ඒ QR කෝඩ් එකෙන් ඔයගලන්ට පුළුවන් ෆීඩ්බැක්ස් දෙන්න අන්තිම පිටුවේ. ඒකෙනුත් අපිට ගොඩක් ෆීඩ්බැක්ස් අවිල්ලා තිබුණා. එතකේ ෆීඩ්බැක්ස් දෙන කට්ටියට ජෝ ෆෝස්ටර්ගෙම නුදුරු අනාගතයේදී විශේෂ සර්ප්‍රයිස් එකකුත් අපි ලෑස්ති කරලා තියෙනවා. හොඳයි. දැන් මේ පොත ඉතිහාසගත වෙනවා කියලා අපි කතා කරන්න තමයි අපේ මේ පිළිබඳ හඳුන්වා දීමේදී මාධ්‍යන් හතරකින් මේ පොත නිකුත් වෙනවා. අපිට ගැන පොඩ්ඩක් කියන්නකො මොකද මේ විශේෂත්වය? මේ පොත තමයි ලංකාවේ පළවෙනි කෘතිය printed පොතක් විදියට, e-book එකක් විදියට, audio book එකක් විදියට සහ අපේ key reader platform එක ඇතුලේ අපේ Kindle එක වගේම අර hardware රීඩින් ඩිවයිස් එකක් ඉන්ට්‍රඩියුස් කරා. ඒක බුක් ෆෙයකේදී තමයි පළවෙනි බාරට ප්‍රොටෝටයිප් එක මේ ලොන්ච් කරේ. එතකොට ඒකටත් මේක රිලීස් වුණා. එතකොට මොබයිල් ඇප් එකෙන් ඊබුක්ස්, ඔඩියෝ බුක්ස් අහන්න පුළුවන් වගේම හાર્ඩ්වෙයාර් ඩිවයිස් එකකින් මේක රීඩ් කරන්න පුළුවන්. printed පොත අවශ්‍ය කෙනෙක්ට printed පොතත් ගන්න පුළුවන්. ඒක ලංකාවේ පළවෙනි පාරට තමයි පොතකට එහෙම ෆෝමැට්ස් හතරක් විදියට රිලීස් වෙලා තියෙන්නේ. ඒ වගේ විශේෂතා බොහොමයක් තියෙන කෘතියක් තමයි සපත්තුවා කියලා කියන්නේ. දැන් මේ හිතෙන් නේද තරංග මේ නම විශේෂ ඇති කියලා. නම හරි විශේෂයි. සපත්තුවා. මේ හැබැයි මුල්ම මේක නෙමෙයි නේද ඕගොල්ලෝ තිරණය කරපු. මන්නේ ප්‍රේණත් තමයි ඒක කියන්නේ හොඳම. ඔව් ඒ කියන්නේ මේකේ මේ ඔය හේෂාන් දාලා තිබ්බ සපත්තුවා කියලා නමක්. ඒ නම මට හරි කැචි. හැබැයි හේෂාන් පුඩි ඩවුට් එකක හිටියා මේක හරියයිද නැද්ද වගේ ඩවුට් එකක හිටියා. ඊට පස්සේ අපි නම් කිහිපයක් සලකා බැලුවා සපතේ වා නම් මන එකක් නම් ටිකක් සලකා බල. දැන් මටත් පර්සනලි සපත්තුවා කියන නමට වඩා එකක් එන්නේ නැහැ. ඊට පස්සේ තමයි අපි කතා කරේ මේකම දාමු කියලා. මොකද ඒක හරි කැචි ඒ නම. සානිත් එක දැන් රීබොක් කියන්නේම අවුට් ඔෆ් ද බොක්ස් හිතපු බ්‍රෑන්ඩ් එකක්. අපි සපතේරුවා කිව්වම හරිම සාම්ප්‍රදායික අපිට ඕන වුණා සාම්ප්‍රදායික වචනේ පාවිච්චි කරන්න නැතුව අලුත් වචනයක් ගේන්න. ඒ වචනේ ඇතුළෙම මේකේ තියෙන අර ඒ අලුත් අවුට් ඔෆ් ද බොක්ස් තින්කින් කියන එක පොතේ ටයිටල් එක ඇතුළෙන් රිෆ්ලෙක්ට් කරන්න. ඒතොර අපි අන්තිමට ඒ හින්දා තමයි ඩිසයිඩ් කරේ අපි සපත්තුවා කියන නමත් එක්කම යනවා කියන එක. ඒ විදිහට මේ වෙනස් විදියට හිතලා වෙනස් දේවල් හොයා කරපු නිසා මේ පොත වගේම මේ බ්‍රෑන්ඩ් එකත් ලෝකේ ජනප්‍රියම තරයකට ගේන්න පුළුවන්කම ලැබෙනවා. මේ පොතේ සඳහන් වෙනවා මම දන්න තරමට දැන් ඒ කාලේ තිබුණු බ්‍රෑන්ඩ් තව කිහිපයක් තිබුණා ප්‍රධාන වශයෙන් Nike එක, Puma එක, Adidas වගේ බ්‍රෑන්ඩ් එක මේ බ්‍රෑන්ඩ් එක ඉහළට ගේනවා කියන එක අභියෝගයක් වෙලා තිබෙන එක කොහොමද ජය ගන්නෙ? කවුද මේකට හොඳ උත්තරයක් දෙන්නේ? තරම මේ ඒක අර නිකන් පොඩි කාලයක් ඇතුළත කියන්න පුළුවන් එකක් නෙමෙයි මං හිතන්නේ මේ ඒ කියන්නේ පොත කියවන්නම වෙනවා ඒ ජෝගේ ජර්නි එක දැනගන්න. ඒ කියන්නේ ඇත්තටම ඔය Puma, Nike, Adidas වගේ බ්‍රෑන්ඩ් එක මේ කොහොමද Reebok තරඟ කරන්නේ, කොහොමද ඉන්ටර්නැෂනල් මාකට් එක ඒගොල්ලෝ අල්ලගන්නේ සහ කොහොමද US මාකට් එකට අප්‍රෝච් කරන්නේ. ඒ වෙනකොටත් US මාකට් එක ඇතුලේ තිබිච්ච ඒ විශේෂ මේ 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 ඒ කියන්නේ මාකට් ෂෙයා එක කොහොමද ඒගොල්ලන්ට අයිති කරගන්නේ කියන එක ඉතාම සෑහෙන කාලයක් තිස්සේ කැපවීම, ධෛර්ය, වාසනාව මේ සියල්ල එක්ක කරපු ලොකු දීර්ඝකාලීන අරගලයක ප්‍රතිඵලයක් සහ ඉතාම ස්ට්‍රැටජික් බිස්නස් ඩිසිෂන් සහ සමහර වෙලාවට වැරදීම් ගොඩාකට පස්සේ මේ මොනවාද ගත්තු මේ ආපු තැනක් තමයි මම හිතන්නේ. ඒක ඇත්තටම හොඳයි පොත කියවන කියවලම කියන එක. මොකද ඒක අර වාක්‍යකින් දෙකකින් කියන්න අමාරු දෙයක්. මේක අපි මේ ලංකාවේ ව්‍යවසායකයන්ට එහෙම නැත්නම් තමන්ගේ දෙයක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නයිට කොහොමද අපිට ගලප ගන්න පුළුවන් කම ලැබෙන්නේ? ඔව් පළවෙනි දේ තමයි අර බිස්නස් එකක් ඇතුලේ අපි හිතනවනේ අර හැමතිස්සම ස්කේල් එක හිතන්න ඕනේ කියලා. ඒතොර අපි මුලින්ම ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුළුවන් අපේ නගරයට විතරක්
අපේ භාණ්ඩ හා සේවා ලබා දෙන්නේ. ඒක ඊට පස්සේ අපිට ගෙනියන්න පුළුවන් ජාතික තලයට. ජාතික තලයේ ඉඳලා ජාත්‍යන්තර තලයට ගෙනියන්න පුළුවන්. ඒතකොට මේ හැම එකකටම තියෙනවා අර ස්ට්‍රැටජික් අප්‍රෝච් එකක්. ඒතකොට මේ ස්ට්‍රැටජික් අප්‍රෝච් එක බිල් කරන විදිය බිංදුවේ ඉඳලා අර ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක් වෙනකම්ම ජෝකරේ කොහොමද කියන එක මේක නිකන් අර පොඩි ජර්නල් එකක් නිකන් අර බිස්නස් බයිබල් එකක් වගේ කියලා අපි කියමුකෝ. ඔක්කොම ටික තියෙනවා. එයාගේ ඩිසිෂන්ස් ගන්න හේතු වුණේ මොනවද? ඒව ඇති බරෂණාලික මොකක්ද? එතකොට අර මේක කියවන කෙනෙක්ට අර නිකන් මං හිතලා නිකන් කාන්දු වෙනවා ඒ තින්කින් පැටර්න් එක. සමහර වෙලාවට දැන් අපේ ව්‍යාපාරය ගත්තත් මං සමහර දේවල් ඇඩ්ජස්ට් කරා මේකෙන් ගත්තු ඒ තියෙන ලර්නින්ග්ස් එක. ඇත්තට මේ දේවල් වැඩ කරනවා. ඒ කියන්නේ මේ දේවල් වැඩ කරනවා අපිට අර හිතන්න බැරි විදිහ මාකට් පෙන්ට්‍රේෂන් එකක් අපිට කරන්න පුළුවන් වෙනවා. එතකොට අර මට ඒ එක්ස්පීරියන්ස් එක ඇතුලේ මාව නිකන් ට්‍රාන්ස්ෆෝම් වෙනවා කියලා දැනෙනවා. එතකොට මට හිතෙනවා මේ පොත කියවන ඕන කෙනෙක්ට ඒක නිකන් નિરાයාසයෙන් Taman තුලට කාන්දු වීමක් වෙනවා කියන එක අර ස්ට්‍රැටජික් තින්කින් සහ ස්කේලබිලිටි කොහොමද බිස්නස් එක ඇතුලේ ගොඩනගන්නේ කියන එක සම්බන්ධයෙන්. දැන් මේ ප්‍රියනත් මේ කෙනෙකුට හිතෙන්න පුළුවන් චරිත ප්‍රධානයක් වගේ දෙයක්ද මේ තියෙන්නේ කියන කාරණාව. මම මේක ඊට එහා ගිහපු කාරණාව. චරිත ප්‍රධානයක් ලියනවටත් වඩා ටිකක් අමාරුයි කියලා මට හිතෙනවා. මොකද මේක ව්‍යාපාරයක නැග්ම පිළිබඳව ආරම්භයේ සිට අර කිව්වාගේ ග්ලෝබල් තත්ත්වයට එනකන් ජාත්‍යන්තර දක්වා යන ගමනක් ගැන ඔබ ලියන්නේ. හැබැයි මේකේ යම් යම් පෞද්ගලික කාරණාත් කීපයක් ඇතුළත් වෙලා තිබෙනවා. මේක කොයිතරම් ලොකු අභියෝගයක් වුණාද පරිවර්තකය විදිහට? ඇත්තටම විශාල අභියෝගයක් වුණා. මොකද ඒ කියන්නේ මොනවාද රීබොක් ස්පෝර්ට්ස් මේ බ්‍රෑන්ඩ් එකක් විදිහට මාකට් වෙන. එතකොට මොනවාද ජවනහා පිටිය ක්‍රීඩා සහ ඒ ක්‍රීඩා තරඟවල ඉතිහාසය. ඒ කියන්නේ මේ වගේ දේවල් ගොඩක් රිසර්ච් කරන්න වුණා. ඕක මේ ගන්නම ඒ කියන්නේ සමහර ඒ කියන්නේ ඓතිහාසික කාරණා. එතකොට ඇත්තටම ලොකුම අභියෝගය වුණේ ඒක. ඒ කියන්නේ සෑහෙන ආගන්තුක ෆීල්ඩ් එකක් මේ ක්‍රීඩා ස්පෝර්ට්ස් කියන්නේ මට පර්සනලි. එතකොට දැන් ඒක ගැන මම හරි හැටි රිසර්ච් එකක් නොකර ලියන්නත් බෑ. එතකොට ඒ නිසා මං කියන්නේ ලොකුම අභියෝගය වුණේ ඒක තමයි. කියන්නේ ඒක බිස්නස් ඇස්පෙක්ට් එකටත් වඩා අභියෝගය වුණේ මේ ෆීල්ඩ් එක, මේ ක්‍රීඩා ස්පෝර්ට්ස් කියන ෆීල්ඩ් එක ඇතුලේ තියෙන ඉතිහාසය සහ ඒ ඉතිහාසයේ තිබිච්ච සුවිශේෂී සංදිස්ථාන, ඊට පස්සේ ඉතිහාසයේ හිටපු ඒ සුවිශේෂී ක්‍රීඩකයෝ මේ ජර්නි එකට උදව් කරපු සහ ජර්නි එක මෙතෙන්ට ගේන්න උදව් කරපු ක්‍රීඩකයෝ, මෙන්න මේ කට්ටිය ගැන රිසර්ච් කිරීම තමයි ඇත්තටම ලොකුම අභියෝගය බවට පත් වුණේ. හරි, ඒකත් එක්ක අපි මේ හේෂාන් කතා කරමු. දැන් මේකේ පොත කියවන අයට තමන්ගේ ප්‍රතිචාර දක්වන්න පුළුවන් කියලා කිව්වනේ. දැන් මේ වෙද්දී ලැබිලා තියෙන ප්‍රතිචාර එක්ක කොයි වගේ අදහස්ද තියෙන්නේ කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න පොත කියවන අයගෙන්. ඔව්, ගොඩක් අය කියනවා අර මේකෙන් එන ඉන්ස්පිරේෂන් එක සහර මං කලින් කිව්වා වගේ අර ස්ට්‍රැටජික් විදියට අපේ බ්‍රේන් එක වයවීමක් වෙනවා මේක ඇතුළේදී. ඒ කියන්නේ අර අපි දැන් කතා කරනවානේ ඉන්ෆ්ලුවෙන්සර් මාකටිං කියන දේ ගැන. එතකොට ඉන්ෆ්ලුවෙන්සර් මාකටිං දැන් තියෙන්නේ Facebook ඇතුලේ, social media ඇතුලේ තමයි ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා ඉන්නේ. හැබැයි ජෝගේ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා වෙන්නේ මේ ස්පෝර්ට්ස් කරපු කට්ටිය. ජෝගේ ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා වෙන්නේ ඇරොබික්ස් කරපු කට්ටිය. එයා ඒ කාලෙත් පාවිච්චි කරනවා ඉන්ෆ්ලුවෙන්සර් මාකටිං. එතකොට සෝෂල් මීඩියා නැතුව. එතකොට සෝෂල් මීඩියා නැතුව කොහොමද මේ වයරල් ලූප්ස් ක්‍රියේට් කරන්නේ? අපි දැන් සෝෂල් මීඩියා වලින් ක්‍රියේට් කරනවා. හැබැයි අපි කොහොමද ෆිසිකල් කන්ටෙක්ස්ට් එක ඒක කරන්නේ? එතකොට ගොඩක් කට්ටිය ඒකට කැමති වෙලා තිබුණා. අර අපි මේ බිස්නස් එකක මැසේජ් එක, ප්‍රොඩක්ට් එකක මැසේජ් එක යවන්න ඒ වගේ වයරල් ලූප්ස් කොහොමද ගන්න කියන එක. ඊට අමතරව අර මේකේ තියෙනවා මේ ජෝගේ තැනකදී එයාගේ සීයා තමයි මුලින්ම මේ ස්පයික්ස් කියන සපත්තුව හදන්නේ. එතකොට එයාගේ සීයාත් සපත්තු නිර්මාණ ශිල්පියෙක්. එතනින් තමයි පවුලේ ව්‍යාපාරය මෙයා එන්නේ. හැබැයි මෙයාට තේරෙනවා මෙයාගේ තාත්තා ගමන් කරන දිශානතිය වැරදියි කියලා. මෙයා කරන්නේ එයාගේ අයියත් එක්ක වෙනම ගිහිල්ලා වෙනම ව්‍යාපාරයක් පටන් ගන්නවා. එතකොට එයා අර හරි තැනදී හරි ඩිසිෂන් එක අරගෙන තමන්ගේ පවුලේ ව්‍යාපාරය තමන්ට හම්බ වෙනකන් ඉන්නේ නැතුව එයා ගිහිල්ලා හරි කියලා හිතන ව්‍යාපාරය පටන් ගන්නවා. ඒක අර ඩිසිෂන් මේකින් වල තියෙන අර නිකන් කූට අප්‍රාප්තියක් වගේ. කෙනෙක් ගොඩක් වෙලාවට බලන් ඉන්නවානේ තාත්තගේ බිස්නස් එක මට හම්බ වෙයි මං එතකන් ඉන්නවා කියලා. එයා එහෙම කරන්නේ නැහැ. ඒතකොට අර ඒ දේවල් වලට ගොඩක් කට්ටිය ගොඩක් පොසිටිව් රෙස්පොන්සස් දීලා තිබුණා. අර අපි බිස්නස් ලීඩර් කෙනෙක් විදිහට, තෝට් ලීඩර් කෙනෙක් විදිහට කොහොමද තමන් ඉන්ඩිපෙන්ඩෙන්ට්ලි මේ දේවල් මෙහෙම මේ කරලා තමන්ට දෙයක් හම්බ වෙනකන් ඉන්නේ නැතුව තමන්ගේ අරමුණ හඹා යන්නේ කියන දේ සම්බන්ධයෙන් ප්‍රතිචාර තිබුණා ගොඩක්. දැන්
මේ පොත ඇතුලේ තියෙනවා මේ ව්‍යාපාරය කොහොමද පටන් ගත්තේ ඒත් එක්කම ආපු අභියෝග මොනවද නම වෙනස් කිරීම ගැන කතා බහ කරනවා නේද පොතර නම දාගන්න ඔය දෙන්න කොයි තරම් ලොකු කට්ටක් කෑවද ඒත් එක්කම බ්‍රෑන්ඩ් එක නම වෙනස් කරනවා කියන එක යම් තැනකදී කොයි තරම් ලොකු අභියෝගයක්ද කියන කාරණාව කතා බහ කරනවා ඒත් එක්කම විශාල වැරද්දක් කියලා තවත් එක තේමාවක් යටතේ ලියනවා එතකොට ලොකු වැරදීම් වැටීම් කඩා වැටීම් බොහොමයක් තියෙනවා ව්‍යාපාරයක් තුළ මේක ලංකාවේ ව්‍යවසායකත්වයේ පැත්තට සම්බන්ධ කරලා කතා බහ කරොත් එහෙම කොහොමද ඒක වටින්නේ කියන කාරණාව අපි කතා බහ කරමු මොකද ලංකාවේ ව්‍යවසායකත්වය තවම 2% ක පුංචි තැනක අපි ඉන්නේ මම හිතන්නේ හේෂාන් ඒ සම්බන්ධව කතා කරොත් වඩා හොඳයි කියලා ඔහොම එකතු කිරීමක් කරන්නම් පස්සේ ඒකෙදි දැන් ගොඩක් වෙලාවට අපි කතා කරනවා දැන් ලංකාවේ ආර්ථිකය කඩන් වැටිලා කියලා එතකොට ලංකාවේ ආර්ථිකය ඇතුළට විදේශ විනිමය එන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා එකක් අපි කියනවා මේ construction field එකට එන්න පුළුවන් investments එහෙම නැතුව investments එන්න පුළුවන් ව්‍යාපාරවලට එතකොට ව්‍යාපාරවලට investments එන්න නම් පළවෙනිම දේ ලංකාව ඇතුළේ ව්‍යාපාර ගොඩනගෙන්න ඕනේ සහ ඒ ගොඩනැගෙන ව්‍යාපාර ලංකාව ඇතුළේ විතරක් තියෙන ව්‍යාපාර නෙමෙයි ලංකාවෙන් එළියට යන්න පුළුවන් කියලා ආයෝජකයන්ට පේන ව්‍යාපාර වෙන්න ඕනේ එතකොට එහෙම වුණොත් තමයි ලංකාව ඇතුළට අර ආයෝජන අවස්ථා හම්බෙන්නේ ආයෝජකයෝ ලංකාව ඇතුළේ තියෙන ව්‍යාපාරවලට ආයෝජනය කරන්නේ. එතකොට අර මම පර්සනලි බිලීව් කරන එකක් තමයි ලංකාව ඇතුළේ අඩු ගාණ තව අලුත් ව්‍යාපාර 10000ක් බිහි වෙන්න ඕනේ කියලා. අඩුම ප්‍රමාණය අඩු ගාණ ඒකෙන් 3000ක් 4000ක් ග්ලෝබල් ස්ටේජ් එකට යන්න රෙඩි වෙන්න පුළුවන් ව්‍යාපාර වෙන්න ඕනේ. එතකොට අපි ඒ දේ කරොත් ලංකාව අර නිකම්ම සංවර්ධිත රටක් වෙනවා. අපි දැන්ට ඉන්නේ අපි අපේ ණය ගෙවීම් සියලු දේවල් පෝස්ට්පෝන් කරලා ඩෙට් රීස්ට්‍රක්චරින් කරපු ස්ටේජ් එකනේ. ඒතකොට අපි තාම මේ ණය ගෙවන්න පටන් අරගෙන නැහැ. අපි හින්දා හිතනවා අපේ ඉකොනොමි එක පොඩි ස්ටැබිලිටි එකකට ඇවිල්ලා තියෙනවා. IMF එකෙන් අපිට ග්‍රාන්ට් එක හම්බෙලා තියෙනවා. හැබැයි එතනින් එහාට කොහොමද අපි ලොง ටර්ම් සස්ටේනබිලිටි අපේ ඉකොනොමි එකට ගේන්නේ? එතෙන්දි තමයි ව්‍යාපාරිකයෝ තමයි ලංකාව එතනට ගේන්න පුළුවන්. එතකොට ලංකාවේ තරුණ පරපුරට ගොඩක් හොඳ අදහස් තියෙනවා. මම පර්සනලි දන්නවා මම ඉන්දියාවේ ගොඩක් ස්ටාර්ට්අප්ස් එක්ක වැඩ කරන හින්දා ලං ඉන්දියා ස්ටාර්ට්අප්ස් වලට වඩා අපේ ස්ටාර්ට්අප්ස් වල තින්කින් හොඳයි. අපේ කට්ටියගේ ඒ මේ ඩෙවලොපින් ස්කිල්ස් හොඳයි. අපිට පුළුවන් ග්ලෝබල් ස්ටේජ් එකට යන්න. හැබැයි අපිට ඕනේ අර පොඩි ගයිඩ්ලයින්ස් ටිකක්. රජයෙන් එන ෆැසිලිටේෂන් එක අපිට හැමෝටම සමාන අවස්ථා. මේ හැමදේම හම්බ වෙනවා නම් ලංකාව ඇතුලේ මේ ආයෝජන ගේන්න පුළුවන් ව්‍යාපාරිකයෝ ගොඩක් ඉන්නවා. ලංකාව සංවර්ධිත රටක් කරන එක ව්‍යාපාර හරහා අපිට ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන්. හොඳයි ලංකාවේ ව්‍යාපාර කරන්න කැමැත්තෙන් ඉන්න ව්‍යවසායකත්වයට දායක වෙන්න කැමැත්තෙන් ඉන්න ඇට මේ පොත හොඳ පොතක් කියන කාරණාව අපිට දැන් මේ කෙටි සාකච්ඡාව ඇතුළේ දැනෙනවා. අපිට තව විනාඩි 3ක වගේ කාලයක් තියෙන අවසාන වශයෙන් දැන් අපි මෙහෙම කිව්වට කෙනෙක් හිතන්න පුළුවන් මේ කොච්චර පොත් තියෙනවද මේ වගේ තව ඕනි තරම් පොත් තියෙනවා මේක එක පොතක් විතරයි කියලා. හැබැයි එහෙම නැතුව ඇයි මේ පොත විශේෂ වෙන්නේ කියලා අපිට සිද්ධ වෙනවා මේ වෙලාවේ අපිට තහවුරු කරලා. ඔව් ඇත්තටම ඔබ කිව්ව එක හරි. ඒ කියන්නේ දැන් ඕනතරම් පොත් තියෙනවා, බයෝග්‍රාෆිසුත් ඕනතරම් තියෙනවා. හැබැයි ඒ කියන්නේ මම පර්සනලි මේ පොතෙන් මම පර්සනලි ගත්ත ඉතාම ලොකු දෙයක් තමයි අපි කොහොමද හරියට හරි තැනදී හරි වෙලාවේ ඩිසිෂන් එකක් ගන්න කියලා. ඒ කියන්නේ මම කියන්නේ පොත් කියන දේවල් අපිට බලපාන්නේ කොහොමද කියන එක හරි ඩිරෙක්ට් නෑ මම විශ්වාස කරන විදිහට. ඒ කියන්නේ අපි හිතමුකෝ අපි යම්කිසි පොතක් කියවුවා කියලා පර්සනලි එක මට එහෙම නෑ. මම මේ පොතේ තියෙන දේක් කෙලිම මගේ ජීවිතයට ඇප්ලයි කරගන්නවා නෙමෙයි. ඒතර ඒක කාලයක් තිස්සේ ඒ පොතේ තියෙන ආභාෂිත එක ඔටෝමැටිකලි අපේ සිස්ටම් එක හැදෙනවා. ඒක මේ ඒක ෆලෝ අප් කරන්න ඒක අනුගමනය කරන්න. ඒතර මේ පොතේ තියෙන විශේෂත්වය තමයි මේකේ මම හිතන්නේ ලෝක ව්‍යාපාරිකයෙකුට එන්න පුළුවන් අභියෝග සෑහෙන ප්‍රමාණයක් මේ පොතේ තියෙනවා. සහ වැදගත්ම දේ තමයි මේ පොත ඇතුලේ සාමාන්‍යයෙන් බයෝග්‍රාෆි එකක් ඇතුලේ ගොඩක් වෙලාවට අපි දකින එකක් තමයි බයෝග්‍රාෆි එකේ ප්‍රධාන චරිතය. ඒ කියන්නේ බයෝග්‍රාෆි එක තියෙන පුද්ගලයා ටිකක් වයිට් වොෂ් වෙනවා ගොඩක් තැන්වල. හැබැයි මේක එහෙම නැහැ. මේකේ ජෝගේ ෆේලියර්ස්, ඊට පස්සේ ජෝගේ තිබ්බ ඉරෂනල් ඩිසිෂන්ස්, ඊට පස්සේ එයාගේ ෆැමිලි එකත් එක්ක එයාට තිබිච්ච අර්බුද, මේ සියලුම දේවල් හරි ඕපන්ලි මේක කතා කරනවා. එතකොට ඒ කියන්නේ මේක හරි ළඟයි මනුස්සයෙක් විදියට. ඒ කියන්නේ මේ සියලුම මිනිස්යන්ට තියෙන ප්‍රශ්න ගැටලු සියල්ලම ජෝටක් තිබුණා.
එතකොට ඒ ඇතුලේ කොහොමද රෂනල් ඩිසිෂන් එකක් ගන්න හරි ඩිසිෂන් එකක් ගන්න සහ සේෆ් ප්ලේ කරන්න නැතුව කොහොමද රිස්ක් එකක් අරගෙන ඉස්සරහට යන්නේ සහ ෆේලියර්ස් ඇතුලේ කොහොමද ඩීල් කරන්නේ කියන එක ඒ කියන්නේ ෆේලියර්ස් ඇතුලේ මාර ස්ට්‍රෝං ඉන්නවා කියලා එකක් නැහැ ෆේලියර්ස් වල හැමෝම වැටෙනවා එතකොට කොහොමද ඒක ඩීල් කරන්නේ මෙන්න මේ වගේ කාරණා සම්බන්ධයෙන් මම හිතන්නේ ඉතාලම හොඳ ඉන්සයිට්ස් ටිකක් මේ පොතේ තියෙනවා එහෙමනම් වෙනස් වෙන්න කැමති ජයග්‍රහණයක් කරා යන්න කැමති ව්‍යවසායකත්වයට ඇලුම් කරන හැමදෙනාම කිය යුතු කෘතියක් සපත්තුවා ඔබට පරිවර්තනයක් විදියට දැන් මෙලිදීගෙන කියවන්න ඉඩකටක් තිබෙනවා කියන කාරණාව මතක් කරනවා අද දවසේ අපේ ගෞරවනීය ආරාධනාවත් එක්ක මේ පොත පිළිබඳව මෙතරම් වටින කරුණු කාරණා බොහෝ හොඳින් සාකච්ඡා කරන්න සහභාගී වුණු මේ ප්‍රකාශකවරයා ඒ වගේම සංස්කරණ කටයුතුත් මට්ටමට ඔබ කළා හේෂාන් පීරිස් ඒ වගේම පරිවර්තක ප්‍රියනාත් විධානපතින ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි අද දවසේ ආවට අයි දවසක මුණ ගැහැමු අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.